ස්වාමීන් වහන්ස අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වන බුදුරජාණන් වහන්සේට කරන විවිධ අපහාසාත්මක ක්‍රියා අපි මේ සමාජයේ මේ මෑත කාලයේ අත්දුටුවා. එවැනි ක්‍රියා කරන පුද්ගලයින්ට මරණින් මතු අත්වන ඉරණම කුමක්ද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා, ඒවා ඉතින් මේ ලෝකයේ තියෙන බරපතලම බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෝනා සංගයා කියන්නේ ගින්දරක් කියලා. එතකොට සංගයාගේ ගුණයන් ඥානයන් වැඩි වෙන්න ඒ ගින්දර රස්නේ වැඩි වෙනවා නෝනා. ඒ නිසා හැම වෙලාවම සංගයා කියන කාරණේ අපි ගින්දරක් කියලා දකින්න ඕනේ. ඉතින් සංගයා කියන කාරණේ ගින්දරක් නම් බුද්ධජානන් වහන්සේගේ කියන කාරණේ ඊට වඩා විශාල ගින්දරක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම අපි දකින්න ඕනේ සංගයා කියන්නේ ගින්දරක්. සංගයාගේ ගුණයන් ඥානයන් වැඩි වෙන්න ඒ ගිනි රස්නේ වැඩි වෙනවා. එනිසා අපි සංඝයා උදෙසා බුදුරජාණන් වහන්සේ උදෙසා අපි හිතෙන් හෝ වැරදි අදහසක් සකස් කරගන්නවා නම් ඒ සකස් කරගන්න මොහොතේම අපි පිච්චීමට ගින්දරට අදාළව අකුසල් සිද්ධ කරගන්නවා නෝන. දැන් අර බුදුරජාණන් වහන්සේ කාලේ සුප්‍රබුද්ධ කියලා කුෂ්ඨ රෝගියෙක් හිටියා. මොකද මේ අසාමාන්‍යයෙන් නෝනා ඔය බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා කියන්නේ මේ ලෝක ධර්මයට යටත් අය නෙමෙයි නෝනා. ඒගොල්ලෝ මේ ලෝකවිෂය කියන ඉක්මවලා ගියාය. ඒතකොට මේ ලෝකවිෂය ඉක්මවා කියන අයට මේ ලෝකේ තියෙන කර්මය කර්මඵල යටත් නැහැ. ලෝකේ තියෙන න්‍යාය බලපාන්නේ නැහැ ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ ලෝකයේ කියන විෂය ඉක්මවලා ගිය කට්ටිය. ඒ නිසා තමයි අර සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා මේ ජීවිතේ ඉපදෙනකොට නෝන යා උපතේදිම කුෂ්ඨයක් දරාගෙන ඉන්නේ. මව් කුෂේම කුෂ්ඨයක් ඇතුව ඒ උපත්දී ලබන්නේ. ඒ ඉපදුනේ දායි නම් යා සිඟන යාචක ජීවිතයට තමයි වැටෙන්නේ. ඉතින් මෙයා මෙහෙම යාචක ජීවිතයට වැටිලා සිඟා කමින් යද්දී අර ජේතවනාරාම පැත්තට එනකොට යාට පේනවා මේ විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මෙයා හිතනවා මොන හරි කන්න දෙන තැනක් කියලා එතෙන්ට යද්දී බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා අරමුණු කරගෙන බණ කියලා මෙයා සෝවාන් ඵලයට පත් වෙනවා. සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සෝවාන් ඵලයට පත් වෙන්න පින තිබ්බත් ඇයි මෙයා මේසා දරුණු කුෂ්ඨ රෝගී උනේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අතීත විපාකය කියනවා මෙයා පෙර බුදුරජාණන් වහන්සේ නමගේ කාලේ මේ රාජකුමාරයෙක් වෙන උප්පත්තිය ලැබලා තියෙනවා. මෙයා දැන් අස්සයාගේ පිටේ එනවා. අස්සයාගේ පිටේ එනකොට එදා අබුද්ධෝත්පාද කාලය. ධර්මයක් ගැන ලෝකයා දන්නේ නැහැ. පසේ බුදු කෙනෙක් මේ චීවරයක් පෙරෝගෙන කැලේ ඉඳන් පිණ්ඩපාතට එළියට යනවා. දැන් මේ කුමාරයා දන්නේ නැහැ මේ පසේ බුදු කෙනෙක් කියලා. මේ කිසිම කෙනෙක් දෙයක් දන්නේ නැහැ. මොකද ධර්මයක් ලෝකේ නැහැනේ. අබුද්ධෝත්පාද කාලයන්නේ. මේ කුමාරයා අර තරුණ මදේ නිසාම අස්සයාගේ පිටේ ඉඳන් කියනවා මේ කාලකන්‍යා උදේ පාන්දර ඇඟේ කුෂ්ඨයක්ද කොහෙද රෙද්දක් පෙරෝගෙන යනවා කියලා. එච්චරයි යා කිව්වේ. මේ පසේ බුදු කෙනෙක්ද මේ මොනවත් එයා දන්නේ නැහැ. එවැනි චේතනාවක් එයා තුල නැහැ. නමුත් ඒ කිව්වා වූ වචනෙට අවුරුදු දසදහස් ගාණක් නිරේ දුක් විඳලා තමයි ඔය මේ පාර සුප්‍රබුද්ධ හැටියට මතු වෙලා එන්නේ. ඒතකොට බලන්න පසේ බුදු කෙනෙක් කියලා දැනගෙන දිලා එයා බැන්නේ නැහැ. එහෙම දැක්මක් එයාට තිබ්බේ නැහැ. ඒ චේතනාව තිබ්බේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා කියන්නේ මේ ලෝකේ විෂයන්ට අදාළ කෙනෙක් නෙමෙයි. ආ ලෝකෙ ඉක්මෝ ගියයි. ඒ නිසා ඒ අයට චේතනාවකින් තොරව අපි අකුසලයක් සිද්ධ කළා, නොදැන අකුසලයක් සිද්ධ කළා, ඒක බලවත් අකුසලයක් බවට පත් වෙනවා නේද? ඒ නිසා කොතනකවත් අපි බුදුරජාණන් වහන්සේ උදෙසා යම් හේතුවකින් අගෞරව වෙන ආකාරයෙන් කටයුතු කළොත් ඒ අගෞරව කටයුතු නොවන මේ ලෝකයේ තියෙන බරපතලම විපාකයන් සකස් කරන අකුසලයක් බවටයි අපි පත් කරගන්නේ. ඒ නිසා හැම වෙලාවෙම විශේෂයෙන්ම සංඝයා එක්ක කටයුතු කරද්දී අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ගිහි පින්වතුන්ලා කොතනකදීවත් සංඝයාගේ වැරදි නිවැරදි කරගන්න යන අවස්ථාවක් නැහැ. සංඝයාගේ වැරදි නිවැරදි කරන්න සංඝ සමාජය තුළ බුදුරජාණන් වහන්සේ පනවපු නීති තියෙනවා. ඒවා निराකරණය කරන්න සංඝ සමාජයේ වැඩිහිටි භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඊට අදාළ විනය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් ඒවාට අදාළව සමාජය තුළ ක්‍රියාත්මක භාවයන් සකස් වෙන්නේ නැත්නම් ඒවා අපේ අකුසල කර්ම, ශාසන පිරිහීමේ ලක්ෂණ. ඉතින් ඒ නිසා එවැනි පිරිහීමේ ලක්ෂණ රා ශාසන තුන තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න ගිහිල්ලා අපි අකුසල් කරගන්න ඕනේ නැහැ. ඒවා කමටහනක් කරගෙන අපි මේකෙන් මිදලා යන්නයි අපි දක්ෂ වෙන්නේ. ඒ නිසා ඒවා නිවැරදි කරන්න යනවායි කියන කාරණේ මම නම් අනුමත කරන්නේ නැහැ. මේක ලෝකයේ ස්වභාවය. අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් තිබුණා. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වුණා. ඒ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස කෝටි ප්‍රකෝටි ගානක් වැඩ හිටියා. එහෙනම් නෝනා ඒ සියල්ලම අනිත්‍ය වෙලා ගියා. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අනිත්‍යභාවයට පත් වුණා නම් අපේ ශාසනය නිත්‍යයි කියලා අපිට දකින්න පුළුවන් කම නැහැ. ඉතින් මේ ශාසන පරිහානියේ ලක්ෂණයි අපි දකින්නේ. ඒ ශාසන පරිහානියේ ලක්ෂණ දකින මොහොතේ ශාසනය රකින්නනේ මේ අපි ආයත්තේ. තේරෙනවද? ශාසනයෙන් ගන්න තියෙන ප්‍රයෝජනය අරගෙන අපි මේකෙන් ගැලවී යamai
කරන්නේ. එහෙම නැත්නම් අපි සංසාරේ ශාසන රකින්න ගිහිල්ලා කල්ප ගණන් අපි නිර්යන්ත වැටුණු අවාසනාවන්තයෝමයි. මේක රකින්නවායි කියන කාරණය අපිට කවදාකවත් කරන්න පුළුවන්. එහෙම රැකුණා වූ ශාසනයක් මේ ලෝක ධාතු මෙච්චර සාල් වෙලා නැහැ. ලෝකයේ සකස් වෙලා තියෙන නෝනා අකුසලයේ වැඩෙන දිශාව තමයි. බුදුරජාණන් වහන්සේ කියන අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් බිහි වුණා. නර්මදා නදියේ තියෙන වැඩි කැට සංඛ්‍යාවට වඩා අතීතයේ බුදුරජාණන් වහන්සේලා බිහි වුණා. අනාගතයේදී නර්මදා නදියේ වැඩි කැට සංඛ්‍යාවට වඩා බුදුරජාණන් වහන්සේලා බිහි වෙනවා. එහෙනම් නෝනා මේක නවතින ලෝකයක් නෙමෙයි. තව අනාගතයේදී නර්මදා නදියේ වැඩි කැට සංඛ්‍යාවට වඩා බුදුරජාණන් වහන්සේලා බිහි වෙන්න තියෙනවා. එහෙනම් මේ ලෝකය අකුසලයටම බර වෙනව ලෝකය. මොකද ලෝකය පවතින ඕනේ. ඒ නිසා පවතින ආකාරයටයි ලෝකේ ගලාගෙන යන්නේ. ඒ නිසා පවතින ආකාරයට ලෝකය ගලාගෙන යද්දී ධර්මයේ දෙසට නිවන් මාර්ගයට යොමු වෙන්න තියෙන හිතුඟක් ඒ පැත්තට හිත සකස් කරලා දෙන්නේ නැහැ. ඒ නිසා අපේ හිත හැම වෙලාවම සකස් කරලා දෙන්නේ ශාසනය ආරක්ෂා කරන්න රැකගන්න කියන අරමුණටයි. ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න කියන තැනට හිත සකස් කරලා දෙන්නේ නැහැ. ඒ නිසා අපි ශාසනය රකින්නවා ආරක්ෂා කරනවා කියන්නේ නෝනා අපි ශාසනයෙන් ප්‍රයෝජනයක් ගත්තොත් විතරයි. අපි ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න නැති තාක්කල් අපි කොච්චර ශාසනය රකින්න ආරක්ෂා කරන්න ගියත් ඒ තුලින් අපි අපේ විනාශයමයි අපි සකස් කරගන්නේ. මම ධර්ම ධර්ම නම් ඒකයි. මොකද අපි ශාසනය රකින්න අප්‍රමාණ ගිහි කාලේ ගියා. නමුත් අපි දැක්කා ශාසනය එතනින් නෙමෙයි රැකුනේ දැනුයි ශාසනය රැකෙන්නේ කියලා. මොකද ශාසනයට අදාළව යම් ධර්මයක් අපි දැනුයි කියන්නේ දන්නේ. එදා අපි ශාසනය රකින්න කෑ ගහගෙන පෙළපාලි ගිහල ඔහොම ගියා නම් අපි කවදා හරි මැරෙන වෙලාවේ ද්වේෂයත් එක්ක අපිත් වැටෙන්නේ සතර අපායට. එහෙනම් ඒකේ තේරුමක් වෙලා නැහැ. ඒ නිසා ශාසනය රකින්නවා කියන්නේ නෝනා ශාසනයේ අර්ථය ජීවිතය තුලින් අර්ථවත් කරගන්නවා කියන කාරණා.